අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමග මම රසික සඳරුවන් ප්‍රථමයෙන්ම අවධානය යොමු කරමු පුවත් ශීර්ෂ පාඨ වෙත ජන ජීවිතයේ සහ ආයතන ක්‍රියාකාරීත්වය යථාවත් කිරීම අද සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක 23 ඇඳිරි නීතිය ලිහිල් වෙයි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ජනාකීර්ණ වෙයි मेरठ कोविड आसादित रोगी संख्या अटसून दिलटे अलुदीन वार्ता रोगी नतरीन वेडिम पिरीस नाविक हमुदावेन्द्रीनीतिमे क्रम वेदे वेरदी हेरिसन कियाई तव काले केंद्रीनीति पेनेवोत आर्थिके खड़ा वेटेनवा चंद्रसेन कियाई मेन्न दन लबुनु विशेष पुवता जूनि मस विसिवन दा पालिमेंतु मेतिवरने पवत्वीम अभियोगेट लक्करमें गुणकरती पेत्सम सलका बलीम दहाट सहा दहनमे अन दिनवल सिदु किरीमट शेष्टाधिकरने तीरने करते बिनवा मिन्न एम प्रवुत्तिय नवता जूनि मस विसिवन दा पालिमेंतु मेतिवरने पवत्वीम अभियोगेट लक्करमें ගුණකරැති පෙත්සම් සලකා බැලීම ලබන 18 සහ 19 යන දිනවල සිදු කිරීමට ශ්‍රේෂ්ඨ අධිකරණය තීරණය කර තිබෙනවා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා අද උදෑසන 5ට එම දිස්ත්‍රික්කවලට ඉවත් කරන ඇඳිරි නීතිය යළි රාත්‍රී 8ට ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ නවත දනම් දින තුරු කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය දිනපතා රාත්‍රී කාලයේදී පමණ ක්‍රියාත්මක වෙනවා. මීට පෙර ඇඳිරි නීතිය අකණ්ඩව ක්‍රියාත්මක වූ කලුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලද ඇඳිරි නීතිය ලිහිල් කිරීමට රජය ඊයේ තීරණය කර තිබුණා. මේ අතර ඇඳිරි නීතිය අකණ්ඩව ක්‍රියාත්මක වන කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය තිබේදී සාමාන්‍ය ජන ජීවිතයේ සහ ආයතනික ක්‍රියාකාරීත්වයේ යථාතත්වයට පත් කිරීම අද සිට ආරම්භ කිරීමට රජය කටයුතු කළා. දින 50කට පසුව ඇඳිරි නීතිය ඉවත් කළ කලුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල අද පැවති තත්ත්වයයි මේ. සාමාන්‍ය පත්තර බස්සලා තියෙන Thank you.
සෙසු දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග අද උදැසන රාජ්‍ය සහ පෞද්ගලික දෙංශයේ සේවක සේවිකාවන් සිය සේවා ස්ථාන සඳහා පැමිණීම දක්නට ලැබුණා. රාජ්‍ය සහ සෞඛ්‍යංශ ලබා දුන් උපදෙස් නිසි පරිදි පිළිපදිමින් ඇතම් සේවකයන් ගමන් කරනු දක්නට ලැබුණු අතර ඇතම් සේවකයන් උපදෙස් පිළිපැදීමකින් තොරව ගමන් කරනුද දක්නට ලැබුණා. මේ ගාල් ප්‍රදේශයේ අද පැවති තත්ත්වයයි. මේ රැඳී සිටින්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර මැදියේ අද උදෑසන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු කෙමින් කෙමින් ජනතාව පැමිණ ආකාරය තමයි අපිට මේ දකින්නට තිබෙන්නේ අද සාමාන්‍ය මට්ටමට පත්වීම සමග ජනතාව සාමාන්‍ය පරිදි ජන ජීවිතය ගෙන යන අයුරු අපිට දැක ගැනීමට හැකියාවක් තිබෙනවා ශ්‍රීකුණාමල නගරයේ වෙතත් ජනතාවගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙනවා පසුගිය දිනවල තරම්වත් ජනතාවක් නගරයේ වෙත ඇදීන බවක් දක්නට ලැබෙන්නේ නැහැ අපිට දැකගත හැකි වෙනදාට පරිදි පෞද්ගලික රථවාහන අද සාමාන්‍ය පරිදි ගමන් කරන ආකාරය මගී ප්‍රවාහනය ගත්තොත් ශ්‍රී ලංකා ගමනාගමනයේ සහ පෞද්ගලික බස් රථවල අඩුවක් දක්නට ලැබෙනවා කුරුණෑගල නගරයේ කඩසාප්පු සාමාන්‍ය පරිදි විවෘත කර තිබෙන අතර ජනතාවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවසන පරිදි දුර ප්‍රමාණය ඒ විදිහටම තියාගෙන ඉන්නවා අප දැන් සූදානම් දින 50කට වැඩි කාලයකට පසු ඇඳිරි නීතිය ලිහිල්ලු සහ තවදුරටත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක දිස්ත්‍රික්කවල අලුත්ම තත්ත්වය පිළිබඳව සජීවී ලෙස තොරතුරු දැන ගැනීමට මුලින් අප සූදානම් කොළඹ පිටකොටුව ප්‍රදේශයේ රැඳී සිටින සියත ප්‍රවෘත්ති අංශයේ අර්චනා පීරිස් සම්බන්ධ කර ගැනීමට ස්තුතියි රසික අවස්ථාව ලබා දුන්නාට මම මේ අවස්ථාවේ රැඳී සිටින්නේ කොළඹ පිටකොටුව ප්‍රදේශයේ COVID-19 වෛරසය හේතුවෙන් අදී අවදානම් කලාප ලෙස නම් කෙරුණු කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා අද දින ඇඳිරි නීතිය ලිහිල් කෙරුණා. ඒ අලුයම පහේ සිට රාත්‍රී 8 දක්වා. කොළඹ දිස්ත්‍රික්කයේ තුල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද අද දින තරමක කාර්යබහුල ස්වභාවයක් අපට දැක ගන්න ලැබුණා. ඒ සෙසු දිස්ත්‍රික්ක වලින් පැමිණෙන රාජ සේවකයන් මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයන් තම රැකියා ස්ථාන කරා පැමිණීම හේතුවෙන් ස්තුති අර්චනා අප දැන් සම්බන්ධ කරගන්නේ ඇඳිරි නීතිය තවමත් ක්‍රියාත්මක ගම්පහ දිස්ත්‍රික්කයේ නවතම තත්ත්වය සොයා බැලීමටයි සියත ප්‍රාදේශීය වර්තාකරු පියපේම මාණිකරත්න ගම්පහ නගර මැදේ රැඳී සිටනවා අයබවන් පියපේම අයබවන් රසික අද දින රැකියාව සඳහා පිටත්වන ජනතාවට ගම්පහ සිට කොළඹ දෙසට දුම්රිය පහසුකම් මෙන්ම ලංගම් පස්පතු කීපයක් ධාවනය සඳහා එක් කර තිබුණා මේ සඳහා පෞද්ගලික බස් ධාවනය නම් දක්නට ලැබුණේ නැහැ. මේ සීලොන් ප්‍රහාණ පහසුකම් සඳහා සමාජ දුරස්ථභාවය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කර තිබුණ බව දක්නට ලැබුණා. සීලොම ආරක්ෂා සඳහා අද දින පොලිසිය හා හමුදාව යොදා තිබුණ බව අපිට දැක ගන්න ලැබුණා. සියත ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් මා ප්‍රියපේ මාණික්රත්න ගම්පහ නගරයේ සිට ස්තුති පියපේම තොරතුරු ගෙනාවාට ඇඳිරි නීතිය දීර්ඝ කල ක්‍රියාත්මක වී අද දින ලිහිල් කෙරණු කළුතර තත්ත්වයේ පිළිබඳව තොරතුරු දැන ගැනීමට අප සමග සජීව ලෙස සම්බන්ධ වන්නේ සම්පත් කුලරත්න අයබුවන් සම්පත් මාමේ රැඳී සිටින්නේ කළුතර නගරයේ ප්‍රධාන බස් නැවතුම්පළ අවියස මේ වන විට කළුතර දිස්ත්‍රික්කයට පනවා තිබූ ඇඳිරි නීතිය අද උදෑසන පහට ඉවත් කරනු ලැබුවා එහෙත් මේ වන විට කළුතර නගරයට පැමිණෙන ජනතාවගේ අඩුවක් දක්නට ලැබෙනවා එමෙන්ම දුම්රිය සේවාවන් පොදු ප්‍රමාණ සේවාවන් සියල්ලම මේ වන විට කළුතර නගරයෙන් යම්තාක් දුරට ආරම්භ වී තිබෙනවා
එනමුත් මේ නගරයේ තියෙන වෙළඳසැල් විවෘත කිරීමක් දක්නට ලැබෙන්නේ නැහැ. එයයි අලුත්ම තත්වය. මම සම්පත් කුලරත්න සියත ප්‍රවෘත්ති අංශයේ වෙනුවෙන් සුදුසු සම්පත්තුතුරු ගැන ආවට පුත්තලම දිස්ත්‍රික්කයේ තත්ත්වය දැන ගැනීමට අපි දැන් සම්බන්ධ කරගන්නවා ප්‍රියන්කර කළුපහන. අයබෝවන් ප්‍රියන්කර. ඔරසික මම මේ දැන් රැඳී සිටින්නේ පුත්තලම නගරයේ දින 52ක් නොකඩවා පැවති ඇඳිරි නීතිය අද දින ඉවත් කිරීමත් සමග පුත්තලම නගරයට මේ වන විට ජනතාව ඇදී මේ ප්‍රවණතාවය දක්නට ලැබෙනවා. ඒ වගේම මේ වන විට පොලිස් ආරක්ෂාව දැඩි ලෙස යොදවා ඇති ආකාරයක් අපට වාර්තා වෙනවා. පොලිසිය මේ වන විට සියලුම ජනතාව කෙරෙහි දැඩි අවධානයෙන් සිටින ආකාරයක්ද දක්නට ලැබෙනවා. නමුත් යම් තාක් දුරට ව්‍යාපාරික ස්ථාන තවමත් විවෘත නොමැති ආකාරයේ වාර්තා වෙන්නේ. එපමණක් නොව මේ වන විට තවත් පසකින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු තවත් වෛද්‍ය කණ්ඩායම ජනතාවගේ සුවසිත කටයුතු සම්බන්ධව සොයා බැලීම අද කරනවා. ඒ වගේම ව්‍යාපාර සහ ආයතන සම්බන්ධයෙන් ඍජු පරීක්ෂාවකට ලක් වෙමින් තිබෙන ආකාරයද අපට වාර්තා වෙනවා. පුත්තලම නගරයේ සිට සියත රූපවාහිනී ප්‍රවෘත්තිනේ මම ප්‍රියංකර කළුපහන. ස්තුතියි ප්‍රියංකර. එලෙස තොරතුරු ගැනීම සම්බන්ධයෙන් COVID-19 වෛරස මර්ධන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුව අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. කොරෝනා වෛරසය පැතිරියාම පාලනය කිරීම සඳහා තවදුරටත් ගත යුතු විශේෂ ක්‍රියාමාර්ග පිළිබඳව තීන්දුව තීරණ ගැනීම සඳහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ පිහිටවන ලද විශේෂ ක්‍රියාකාරී කාර්යසාධක සමාලෝචන කමිටුව අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. අද දින රට විවෘත කිරීමත් සමගම COVID-19 ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් සේවා ස්ථානවල COVID-19 ව්‍යාප්තිය වැළැක්වීමට පෙර සූදානම් හා ප්‍රතිචාර දැක්වීම සඳහා වන මෙහෙයුම් මාර්ගෝපදේශන මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙහිදී හඳුන්වා දුන්නා. සම්ප්‍රේෂණය විය හැකි ක්‍රම සාමාන්‍ය මාර්ගෝපදේශය, විශේෂ මාර්ගෝපදේශය, නිෂ්පාදන කර්මාන්තය, රාජ්‍ය පෞද්ගලික කාර්යාල, සත්කාරක කර්මාන්තය, අමන්හල් සහ ආහාර වෙළඳසැල්, සුපිරි වෙළඳසැල්, පොදු ප්‍රවාහනය, සත්කාරක අවස්ථා, ආර්ථික මධ්‍යස්ථාන, විශ්වවිද්‍යාල, ඉදිකිරීම් කර්මාන්තය, තාවකාලිකව තහනම් කළ අංශ ගත යුතු උපදෙස් හා ක්‍රියාමාර්ග පිළිබඳවත් සවිස්තරාත්මකව මෙම මාර්ගෝපදේශන මාලාවේ කරුණු ඇතුළත් කර තිබෙනවා. එමෙන්ම COVID-19 ප්‍රතිකාර සේවාවන්ට අදාළව සිදු කරන පරීක්ෂණ සඳහා අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල හිඟයකින් තොරව ඇති බවත්, මෙහිදී අනාවරණය වූ අතර PCR පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය වෛද්‍ය උපංග ලබා ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ගෝලීය අරමුදල වැනි ව්‍යාපෘති වලින් මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම පිළිබඳවද සාකච්ඡා වී තිබෙනවා. විශේෂයෙන්ම නාගරිකකරණය වූ ජනාකීර්ණ ප්‍රදේශයන්වල පසුගිය වසර පුරාවටම ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කර ඇති බවත්, එබැවින් ඩෙංගු රෝගය ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට අදාළවද මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා වී තිබෙනවා. මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය පබා පලියවඩන මහත්මිය ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් හා නිලධාරීන් රැසක් එක්ව සිටියා. COVID-19 වෛරසයේ ආසාදනය වූ තවත් ආසාදිතයින් 16 දෙනෙකු ගත වූ පැය 24 තුළ වාර්තා වුණා. ඒ අනුව ඊයේ දින වින විට මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දක්ුණේ 863ක් ලෙසයි. COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 16 දෙනෙකු ඊයේ දින වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව ඊයේ දින වන විට 863 දක්වා ඉහළ ගියා. එම රෝගීන් 16 දෙනා අතුරින් 13 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර තවත් පුද්ගලයෙකු නාවික හමුදා සාමාජිකයින්ගේ ආශ්‍රිතයෙක් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ. එසේම ඉතිරි ආසාදිතයින් දෙදෙනා ඩුබායි සිට මෙරට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායන වන පුද්ගලයින් දෙදෙනෙක්. මේ අතර COVID-19 වෛරසය ආසාදනයේ වී සුවය ලැබූ පුද්ගලයින් 61 දෙනෙකු ඊයේ දින සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. එය සැලකෙන්නේ දිනක් තුළ සුවය ලබා පිටව ගිය වැඩිම සංඛ්‍යාව ලෙසයි. ඒ අනුව සමස්ත ආසාදිතයින් අතුරින් සම්පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 321ක්. එසේම මේ වන විට හඳුනාගෙන ඇති ආසාදිතයින් අතුරින් රෝහල් ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 533ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කරන්නේ. කොළඹ නගර සභා බල ප්‍රදේශයේ තුල ජනතාව බහුලව ගැවසෙන ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන PCR පරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙනවා. ඒ අනුව අහමුණියදයන් ලෙස තෝරාගත් පිරිස් අතරින් මාලිකාවත ප්‍රදේශයේ සෞඛ්‍ය මධ්‍යස්ථානයේදී PCR පරීක්ෂණ හා රුධිර පරීක්ෂණ අද සිදු කෙරුණා. ප්‍රදේශ
අද දිනේ මාලිගාවත්ත පෙදසවට PCR පරීක්ෂණ 40ක් කිරීමට සැලසුම් කරලා තියෙනවා පසුගිය දින වල අපි නොකඩවා PCR පරීක්ෂණ කරුණා නමුත් ඒ කිසිම PCR පරීක්ෂණයකින් කොළඹ නගර සභා බල ප්‍රදේශයවට රෝගීන් මෙතෙක් වර්තා වෙලා නැහැ लोक बैंक मूल्य प्रतिपादन लबाद्य पोषण देश वैद्य अमाशनवाम प्रतिपादन निधास्टे रोहल प्रगति स्वाधीन निरीक्षण अद श्रीलंका प्रदेश कर्णावक संचार එම ප්‍රගති වාර්තාව අනුව මීළඟ ප්‍රතිපාදන ප්‍රමාණය ශ්‍රී ලංකාවට නිකුත් කරනු ඇති අතර COVID-19 ගැටලුව මතුවීමට පෙර සැලසුම් කර තිබුණු පරිදිම මෙම ප්‍රගති සමාලෝචන ශ්‍රේෂ්ඨ චාරිකාව සිදු කරනවා. එහෙත් මේ වන විට COVID-19 වෛරසයට අදාළව දිවයිනේ ක්‍රියාත්මක විශේෂ නීති රීති හා ලබා දී තිබෙන සෞඛ්‍ය උපදෙස් අනුව ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසන්නේ මේ අතර ලෝක බැංකුවේ ශ්‍රේණිගත කිරීම අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය ආසියානු කලාපයේ ක්‍රියාත්මක හොඳම ව්‍යාපෘතියක් ලෙස ඇගයීමටද පාත්‍ර වී තිබෙනවා රට තුල ඇඳිරි නීතිය ලිහිල් කළ ක්‍රමවේදය සාර්ථක නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී හැරිසන් මහතා පවසනවා දඹුල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා එකක් තමයි රට විවෘත කරන්න ඕනේ ඒකේ දෙකක් නැහැ හැබැයි මේ විවෘත කරපු ක්‍රමවේදය හරියද කියන ප්‍රශ්න එනවා දැන් බලන්න ආණ්ඩුවෙන් බස් දාලා තියෙනවා 25 දෙනෙකුට විතරයි යන්න පුළුවන් හැබැයි ඉතුරු අය මග එතකොට මේ කාර්යාල වලට යන්න පුළුවන් කෝච්චිය වල යන්න පුළුවන් එක පෙට්ටියක 52යි ඉතුරු අය කොහොමද ගෙනියන්නේ හැබැයි කෝච්චියේ ලියාපදිංචි වෙලා තියෙනවා සමහරුන්ට කියනවා ඐඩෙන්ටි කාඩ් එකේ 2 3යි තියෙන්න ඕනේ 5 8යි තියෙන්න ඕනේ 0 2යි තියෙන්න ඕනේ කියලා. ඕව බල බලා මිනිස්සු ඉන්නේ නැහැ අවශ්‍යතාවය වුණා මිනිස්සු යන්න යනවා. හැබැයි කවුද මේවා බලන්නේ? ඒ රජයට තිබුණා ඉස්සර වෙලාම කොරෝනා වෛරස් ආසාදනයේ අඩුම දිස්ත්‍රික්ක ගණනාවක් තිබ්බා. කළුතරයි, කොළඹයි, ගම්පහයි, පුත්තලමයි යරෙන්ඩ අනිත් දිස්ත්‍රික්කවල සාමාන්‍ය තත්ත්වෙට තිබුණා. ඉස්සරලා ඒ දිස්ත්‍රික්ක ටික ක්‍රමක්‍රමයෙන් අරින්න තිබ්බා බලන්න මොකද තත්ත්වය කියලා. අඩුපාඩුවක් වුණොත් හදා ගන්න තිබ්බා. ඒ වගේම දැනට අධිආරක්ෂිත හැටියට නම් කරලා තියෙන පුත්තලම කළුතර ගම්පහ දිස්ත්‍රික්ක වලින් කොළඹ ඒ වගේම එකක් ඇරලා බලන්න තිබ්බා. කොයි විදිහටද මේක හැසිරෙන්නේ කියලා. සෞඛ්‍ය තත්ත්වය ඒ වගේම පරිපාලන තත්ත්වය මිනිසුන්ගේ හැසිරීම මේවත් එක්කම. හැබැයි ඒවා මොකවත් කරේ නැහැ. දැන් රටම එකපාරට ඇරියා. හැබැයි මේක ලේසි පහසු වැඩක් නෙමෙයි. තවදුරටත් රට තුල පවතින ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම තුළින් රට ආර්ථික වශයෙන් කඩා වැටීමකට ලක්වන බව අමාත්‍ය SM චන්ද්‍රසේන මහතා පවසනවා. තවත් වහගෙන හිටියා නම් කියයි ඔය විපක්ෂ අය මේ රට වහගෙන ඉන්නේ මොකද කියලා ආර්ථිකය කඩා වැටලා කියයි. මිනිසුන්ට කණ්ඩ නැහැ කියයි. ඔය කටවල් වලින්ම අනිවාර්යයෙන්ම මොකක්ද කියනවා. ඉතින් අපිට ඔය විපක්ෂයේ කියන බෙරේට අපිට නටන්න අපිට ඒ පදයට ලෑස්ති නැහැ. අපි විශේෂයෙන් වගකීතු රජයක් හැටියට මේ රටේ ජනතාව බඩගින්නේ අපිට තියන්න බෑ. අපි ආහාර නිෂ්පාදනය කරන්න ඕනේ. පරිපාලන කටයුතු ජනතාවගේ ආරක්ෂාව සෞඛ්‍ය අනිත් එක අධ්‍යාපනය මේ සියල්ලම සූක්ෂම විදියට කොරෝනා වෛරසයට මූණ දෙමින් සාර්ථකව කරන්න ඕනේ. ඒ කටයුතු අපි හරියාකාරව කරන්න යනවා. විපක්ෂර වෙලා තියෙන්නේ මේ හරියට කරන දේ පිළිබඳව පුදුමාකාර ඉරිසියාවක් පුදුමාකාර දෘෂ්ටි කෝණකින් තමයි බලන්නේ. ඉතින් ඒ පිළිබඳව අපි තාම කඩගාටු වෙනවා. රටවල් වලට මේ වගේ අභියෝගයට අපේ රට ඇතුළු මූණ දෙන්න සිද්ධ වෙලා නැහැ. ඒ ගැන කිසියම් තැකීමක් නැතුව ආණ්ඩු ක්‍රම විවස්ථාවත් හරියට බලන්නේ නැතුව ආණ්ඩුවේ කකුලෙන් ඇදිල්ල පමණයි මේ විපක්ෂය අද කරන්නේ. තාම කනගාටුදායකයි මේ වගේ රට බරපතල අවස්ථාවක් තියෙන වෙලාවක මිනිස්සු ජීවිතේ බේරා ගන්න කොරෝනා වෛරසයේ වසංගතයෙන් ගැලවෙන්න කටයුතු කරන වෙලාවක මේ සීත කාමරවල ඉඳන් මාධ්‍ය සාකච්ඡාවල් පවත්වලා රටට කටයුතු කිරීම පිළිබඳව අපි තාම කනගාටු වෙනවා. ජූනි මාස 20වනදා පාර්ලිමේන්තු මැතිවරණයේ පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම ලබන 18 සහ 19 යන දිනවල සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.
අදින මුලින්ම නීතිඥ චරිත ගුණරත්න මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවනු ලැබුවා. එම පෙත්සම් කරු වෙරුවෙන් පිණි සිටි ජනාධිපති නීතිඥ එම් එස් සුමන්තිරන් මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මහා මැතිවරණට අදාළව මනාපංක නිකුත් කිරීමේ කටයුතු හෙට දින සිදු කිරීමට නියමිතව තිබෙන බව සඳහන් කළා. එය සිදු හොත් අපේක්ෂකින් වීදි වලට බැස ගෙන් ගෙට ගොස් ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට ඉඩ කඩ තිබෙන බවත් ඒ තුලින් විශාල සෞඛ්‍යමය තර්ජනයක් මතුවීමට ඉඩ කඩ තිබෙන බවත් ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා පෙන්වා දුන්නා. එම නිසා මැතිවරණ කටයුතු පැවැත්වීමත් සිටීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද ජනාධිපති නීතිඥවරයා ආධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. ඊට ප්‍රතිචාර දක්වමින් නග විනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල සඳහන් කර සිටියේ වග උත්තරකාර මැතිවරණ කොමිසමේ සමාජිකින් ගෙන් කරුණු විමසීමකින් තොරව මෙවැනි අතුරු සහන නියෝගයක් ප්‍රකාශ කිරීම අසීරු බවයි. කෙසේතත් මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසමට හැකියාව පවතින බවද අග විනිසුරුවරයා පෙන්වා දුන්නා. ඉන් අනතුරුව මෙම නඩු සියල්ල හදිසි නඩු කටයුතු සේසලකා කරුණු තහවුරු කිරීමට කෙටි දිනයක් ලබා දෙන ලෙස ජනාධිපති නීතිඥ එම් එස් සුමන්තිරන් මහතා අධිකරණයෙන් ඉල්ලා තිබුණා. ඒ අනුව අදාළ පෙත්සම් සියල්ල සලකා බැලීම සඳහා ලබන 18 වනදා සහ 19 වනදා දිනවලදී කැඳවීමට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල නියම කර තිබෙනවා. මෙම පෙත්සම් වලට එරෙහිව අතරමැදි පෙත්සම් 8ක්ද ශ්‍රේෂ්ඨාධිකරණයේ හමු ඉදිරිපත් කර තිබුණා. පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් එම අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. තවදුරටත් අතරමැදි පෙත්සම් තිබේ නම් ඒවා හෙට පස්වරු 3ට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙසයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල නීතිඥවරුන්ට දැනුම් දුන්නේ. මෙම පෙත්සම කැඳවුණු ලැබූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින මැතිවරණ කොමිසම වෙනුවෙන් තමා පෙනී නොසිටින බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනිද සිල්වා මහත්මිය දන්වා තිබෙනවා. එහෙත් මැතිවරණ කොමිසමේ සමාජික මහාචාර්ය රත්නජීවන් හුල් මහතා වෙනුවෙන් නීතිඥවරයෙකු අධිකරණයේ හමුවේ පෙනී සිටීම විශේෂත්වයක්. නීතිඥ චරිත ගුණරත්න මහතා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා සමගි ජනබල වේගයේ ඇතුළු පාර්ශව හතක් විසින් මැතිවරණයේ පැවැත්වීම අභියෝගයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එහි සමාජිකයන් වන එන්ජාබේ ශේඛර සහ රත්නජීවන් හුල් යන මහතුරුන් නම් කර තිබෙනවා. ඒ සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු දේශ විදේශ ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි යලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.